Lungala. Kapani, Janata Sevayaka. Dedicated to serve the people. සාමික අයිබෝන් සුබදේශනක් අයිබෝන් රංගන සුබදේශනක් අපි ශ්‍රී ලංකාව සිංහලයේ කියලා හඳුන්වනවානේ සිංහලයේ මහා වනය සිංහරාජ එහෙම නැත්නම් සිංහලයේ අපේ ලංකාවේ විසු අවසන් සිංහාසී ආධිපත්‍ය පතුරවාගෙන ඉඳපු ප්‍රදේශයේ සිංහරාජය කියලා හැඳින්වෙනවා මොකද අපි මේ කාලයක් තිස්සේ විල්පත්තු ගැන කතා කරනවා නකල්ස් ගැන කතා කරනවා යාලගල කතා කරනවා ඒ සියල්ලදීම කතා බහ කළේ ඒ වන පද්ධතියට අපේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වෙලා තියෙන තර්ජන ගැන අද අවාසනාවකට ලෝකයටම උරුමයක් වෙච්ච ලෝක උරුමයක් වෙච්ච සිංහරාජ ගැන අද අපිට අවාසනාවන්ත විදිහට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔව් ඒ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ සමහර මිනිස් ක්‍රියාකාරකම් මේ විනාශකාරී කටයුත්තේ මුලට ඇවිල්ලා තියෙන නිසා අරංගන. ලංකාවේ තියෙන විශාලතම නිවර්තන තෙත් සදාහරත වනාන්තරය. ඒ වගේම ලෝක උරුමයක් විදිහට 1989 දී යුනෙස්කෝ සඳහන් කරනවා මේ තියෙන ජෛව විවිධත්වයත් එක්කම සලකා බලලා. ඒ වගේම 1978 ලෝක ජෛව ගෝල රක්ෂිතයක් විදිහට නම් කරනවා. මේ තරම් වටිනාකමක් තියෙන වනාන්තරය ඇත්තටම වටිනාකම තියෙන්නේ සතුන්ට සහ නැත්තම් අපේ රටේ සමස්තයට මෙහි වැදගත් තියෙනවා. හැබැයි මේ වැදගත්කම පටු ඌමනාවල් උදසා කටයුතු කරන කිහිප දෙනෙක් නිසා මේ වෙනුවට අගාධයට යමින් තිබෙන්නේ. ඔව්. එතකොට දැන් කියන කතාවක් තියෙනවා මේ මිනිස්සු තමයි අංක 1. එතකොට මේකෙදි මේ අලි වැදගත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ අලින්ව කොහෙට හරි ගාල් කරලා මිනිස්සු තමයි ජීවත් වෙන්න ඕන කියලා. අපි කියන්නේ පරිසරස සමතුලිතතාවය බිඳ වැටෙන්නේ ඔන්න ඔයගේ කාරණා හින්දා. ඒක බිඳ වැටුනොත් මේක හරි යන ගමනක් නෙමෙයි. දැන් චාමි කිව්වාගේ මේ අලි කතාවක් සිංහරාජයේ මත උනානේ. දැන් සිංහරාජයේ අලි ඉතාමත්ම දුර්ලභයි. කියන්නේ වාර්තා වෙන්නේ දැනට අලි දෙදෙනෙක් පමණයි සිංහරාජය තුල වාසය කරනවා කියලා. දැන් මේ අලි දෙදෙනාව මේ වනාන්තරය තුල තියෙන එක තවදුරටත් තියෙන එක තර්ජනය කියලා මේ අලි දෙදෙනාව වෙනත් තැනකට ගිහින් දාන නැත්නම් වියලි කලාපේ හොරෝපතාන වගේ ප්‍රදේශයකට ගිහින් දාන්න කියලා සැලසුමක් තිබුණා සූදානමක් තිබුණා ඒ කටයුතු සූදානම් මෙවිතිබිද්දි හදිසියෙම ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත මේ කටයුතු తాවකාලිකව නතර වුණා. ඔව් වියලි කලාපයට ගිහින් දාන්න කියලා හදන මේ අලි ඉන්නේ තෙත් භූමියක් තුලනේ. ඔව්. එතකොට දැන් අන්න එතනදී ඔවුන්ගේ වාසයට ඒක ගැළපෙන්නේ නැහනේ. එතකොට දැන් අනිත් පැත්තෙන් චෝදනාව තිනවා මේ අලි දෙන්න මිනිස්සුන්ව මරනවායි කියලා. දැන් ඉතින් ඒ විවිධාකාරයේ චෝදනා තියෙන්න පුළුවන්. අද ඒ සියල්ලටම කතා කරන්නේ ඉතින් බැලුම්ගල වේදිකාවේ ඉඳ තියෙනවා. ඒ අලි දෙනන් පිට කියලා ජීවත් වෙන්න බෑ. ලංකාවේ මේ ක්ලයිමේට් එකේ ඉන්න පුළුවන් ආසියාවෙ මෙන්න මුන් දෙන්න විතරයි. කියන්නේ ඇවිල්ලා දෙන්නම් පිරිවි. මෙතනින් මේ પરම්පරාව ඉවරයි. එතකොට ආයි නෑ. ටික ප්‍රමාණයක් කැමතියි කියනවාට. ඒක හේතුව ඇවිල්ලා ඒගොල්ලෝ කියන්නේ මිනිසුන්ට හානි කරනවා. හානි කරන්නේ ඒ කැලේ ගිහිල්ලා පතල් කපන්න දෙන්නේ නෑ. ගස් කපන්න දෙන්නේ නෑ. කැලේ ඇතුලේ බලෙන් එලි කරන්න දෙන්නේ නෑ. ඒකින් තමයි පිළක් කට්ටිය කැමති නැත්තේ. කවුද දෙන්නේ නැත්තේ? අලියා. ගාව. ඉතින් පතල් කැපිලි යනම නම් බෑ ගැලේ ඇතුලේ. ඒක නේද හඳ පාන් ඇල්ල කියලා දෙන එක පස්ස මැනික් යන්නේ නැහැ කවුරුත් බයේ. නෙමෙයිද මේ පරිසරය හැකිලා දිනන. එක පැත්තකින්. අනිත් පැත්තකින් ඔය අලියා මිනිසුන්ට ගහන හේතුව ඔය අලියටයි මිනිසු ගහනවා. ඒ කියන්නේ වාහන වල හප්පනවා, කරදර කරනවා. හරියට මතකයිලු. දැන් ඔයා කියන්නේ ඔයාගේ වාහනෙන් හප්පලා ගියා කියලා. ඊළඟ දවසේ එනකන් ඉඳලා අනිත් වාහන කියලා වැඩි අරකටම ගහනවා. අන්න එම එකෙක්. සෑහෙන වටිනා දෙන්නේ නැත් සද්දන්තයි. ඕගොල්ලන්ගේ කලාපවල ගෙවල් පැත්තට විල දිනනවද? දැන් මුන් දෙන්න ඉන්නේ ටිකක් රක්වන්න පැත්තට වෙන්න. අපේ ගෙවල් පැත්තට එකපාරක් ඇවිල්ලා ගියා. අපේ ළඟටම ඒ කරදරයක් වුණා. ඒත් හැබැයි මිනිසු ගිහිල්ලා මොකද ඒ අලියාගේ නැට්ටේ ඔය මයි ගලවන් ගිහිල්ලා මොකරි කරදර චාමික සබදාහම කියන්නේ හරි අපූර්ව නිර්මාණයක්. මේ වනාන්තර පද්ධතියෙන් ලෝකයේ ඉන්න සමස්ත මිනිසාට ආශ්වාස ප්‍රශ්වාස කරන්න ඉඩකඩ ලබා දෙනවා. නැත්නම් මේ අපේ පනවල ලැකිලා තියෙන මේ වනාන්තර පද්ධතිය නිසා සබදාහමෙම නිර්මාණය වෙලා තියෙනවා. මේ වනාන්තර පද්ධතිය තුළ තියෙන වටිනාකම් ආරක්ෂා කරන්න දැන් වන සතුන්ගේ තියෙන දායකත්වය. දැන් මේක එක අපිට එක සතෙක් නැත්නම් අලි දෙන්නෙක් කියලා මේක වෙන් කරලා ලඝු කරලා ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මොකද පාරිසරිකව ගත්තාම පස්සේ මේ පාරිසරික පද්ධතියේ ජෛව විවිධත්වය මේ එකිනෙක සහසම්බන්ධව කටයුතු කරන. ඒ නිසා මේ යමක් කැඩුවොත් එහෙම යමක් වෙන් කරොත් එහෙම මේ අඛණ්ඩතාවය පවත්වාගෙන යන්න බෑ. මෙවැනි තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. ඔව් දැන් අර පහුගිය හඬපටේ කතා කරපු මහත්මයා කිව්වනේ අලි කෙඳි ගන්න එහෙම මේ මිනිස්සු කරදර කරනවා කියලා මේ අලින්ට. එතකොට ලංකාවේ ඇත්තුන්ගේ ඇද්දල ගන්නත් ඇත්තුන්ව මරපු රටක් නේ. එතකොට තව අලි හක්ක ගන්න ඔය වගේ දේවල් වලට අලින්ට සෑහෙන හානි කරන රටක්. අපි කියන්නේ එහෙම හානි කරාට පස්සේ තමයි අලියාගෙන් හානිය වෙන්නේ. මේ පරිසර වෙද්දී සජීව චාමික දැනට මේ කතිකාවතට ලක් වෙලා තියෙන සිංහරාජ අඩවිය සහ රක්වාන කඳුකරේ ජීවත් වෙන අලි ප්‍රමාණය ගත්තොත් එහෙම ඉතාම බල්ල මට්ටමක තියෙන කියන අලියතුන් දෙදෙනෙක් පමණයි මේ ප්‍රදේශයේ මේ වන විට වාර්තා වෙලා තියෙන ජීවත් වෙනවයි කියලා. දැනට මේ සිංහරාජයේ ඉන්න අලි දෙදෙනා සම්බන්ධ වෙලා තමයි මේ ප්‍රශ්නේ ගොඩනැගිලා තියෙන. විශේෂයෙන්ම මේ සතුන් දෙදෙනාව විවිධ හේතුන් මත ගම්මානවලට පැමිණීම, ඒ වගේම ජනතාවට හානි සිදුවීම, මේ වගේ ප්‍රශ්න හින්දා මේ සතාව අල්ලලා ගිහිල්ලා දැමීමේ ක්‍රියාවලියක් පිළිබඳව තමයි මේ
සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන්නේ. නමුත් ගැටළු වෙලා තියෙන්නේ මේ සාකච්ඡාව ඇති වෙලා තියෙන්නේ නිසි ක්‍රමවේදයකින් තොරව ඇති වෙන සාකච්ඡාවක් සහ ඒ සාකච්ඡාව මත පදනම් වෙලා ඇති වෙච්ච වැරදි තීන්දුව తీරන ගණනාවක් හින්දා තමයි මේ ප්‍රශ්නය මේ වන විට ජාතික පත්තමේ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. නමුත් ගැටළුව තියෙන්නේ මේ සතුන් දෙදෙනා නිසි රැකවරණයක් නොමැති වීමේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් දරන ලෙස අවතැන් වීමට ලක් වෙලා ඉන්නවා. ඉතින් ඒ අවතැන් වෙලා ඉන්න අලි දෙදෙනා නැවත වරක් උත්සාහ දරනවා තරක්කොන්තේක අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා එකතු වෙලා මේ සතුන් දෙදෙනාව වෙනත් ස්ථානයක රඳවන්න, විශේෂයෙන්ම හොරවුත් හතාන ප්‍රදේශයේ වීලි කලාපීය ප්‍රදේශයක රඳවන්න උත්සාහයක් ගෙනවා. ඉතින් මේ උත්සාහයට එරෙහිව තමයි විශේෂයෙන්ම පරිසරවේදීන් සහ පරිසර සංවිධාන, ඒ වගේම සිංහරාජ්‍ය වටා ප්‍රදේශයේ ජීවත් වෙන ජාවාරම් කටයුතු වලට සම්බන්ධ නොමැති ජනතාව එකතු වෙලා මේ හඬනගන්නේ මේ සතාව මේ පරිසර පද්ධතියෙන් ඉවත් කරන්න එපයි කියන හඬ ඇගීම තමයි දිගින් දිගටම සිද්ධ කරන්නේ. ඔව්, දැන් පරිසර වේදීන් විදිහට, මාධ්‍ය වේදීන් විදිහට, ඒ වගේම රටට පරිසරයට ආදරය කරන උදවිය මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය ස්ථාවරව සඳහන් කරනවා. දැන් චාමික, අපි දැන් ලෝකේ ගත්තාම පස්සේ වෙනත් රටවල් වල දැන් සිද්දිනුවර වගේ මාර්ගයක් ඉදි කරමින් යනකොට ඒ ප්‍රදේශයේ සමනල්ලු බහුලව ගැවසෙන කලාපයක්. මේ කලාපය තුලින් මාර්ග රතවාහන ගමනාගමනය කළොත් මේ සත්තුන්ගේ ජීවිතවල තර්ජනයක් වේවි කියලා ඒ මාර්ගය සකස් කරනවා පොළොව යටින් භූගත මාර්ගයක් විදිහට සකස් කරනවා. ඒ වගේම දැන් පාර හදාගෙන යනකොට තවත් තැනක ලොකු ගස් කීපයක් සහානියට ලක් වෙනවා. ඒ නිසා මේ ගස් ටික ඉතුරු කරලා පාර වංගු සහිතව ටිකක් දුර වැඩි වෙනවා තමයි. නමුත් දුර වැඩි වුණාට ඒ පාර සකස් කරන්න සිංගප්පූරුවේ කටයුතු කරලා තියෙනවා. මේ වගේ අපිට ලෝකයේ බොහෝ උදාහරණ තියෙනවා. යම්කිසි සත්ත්ව කොට්ටාසයක් ඒ අදාළ ප්‍රදේශයේ අනන්‍යතාවයක් පෙන්눔 කරගෙන ඉන්නවනම් ඔවුන්ට ඉඩ දීලා අපේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම මොකද? අපි මිනිස්සුනේ, මනසින් උසස්සයි කියන පුජ්‍යලයා. එහෙනම් මනසින් උසස් විදිහට වැඩ කරලත් පෙන්වන්න ඕනේ. ඔව්, දැන් ඒ රටවල එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ නේ රංගන. එතකොට දැන් මේ අලින්ට තියෙන කාරණාව, ඔවුන්ට තියෙන අපහසුතාවය පිළිබඳව ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් නම් ඔන්න අලි හඬපට දෙයි. හැබැයි ඒගොල්ලෝ හඬපට දෙන්නේ නැහැ. ඒ අතර මිනිස්සු යම් ප්‍රයෝජනයක් ගන්නවා මේ අලින්ව එහෙට මෙහෙට කරන්න කියලා. අන්න ඒක යට තියෙන්නේ වෙන වෙන කුමන්ත්‍රණ කියලා තමයි ජනතාවගේ මතය තියෙන්නේ. දැන් චාමික වනේ අලින්ට හඬක් නගන්න බෑ කියලා. අලි හඬනගන්නේ වෙඩි වැදුනහම පස්සේ, නැත්තම් මිනිසුන්ගෙන් පහර කෑවම බට කෑවම තමයි අලි සද්ද කරන්නේ. හැබැයි අපි යෝජනාවක් කරනවා මේ රටේ ඉන්න වනසත්තුන්ට හැමෝටම ඡන්දයිතිය ලබා දෙන්න කියලා. මොකද එහෙම ඡන්දයිතිය ලබා දුන්නොත් එහෙම අපේ දේශපාලකයෝ ඔවුන් ටික ආරක්ෂා කරනවා. මොකද වනසතුන්ව ආරක්ෂා කරන වනජීවී දෙපාර්තමේන්තුව වගේ ආයතන තිබුණට ඒවා ප්‍රායෝගිකව සිද්ධ වෙනවද කියලා සමාජයේ විවිධ කතා බහක් තියෙනවා නේ. දැන් ඡන්දයිතිය දුන්නොත් එහෙම මොකද ඡන්ද ටික ගන්න එපා. ඡන්ද ටික ගන්න නිසා නිතර ගිහිල්ලා ඔයා බලනවා. ගිහිල්ලා නාවනවා. නාවනවා. වතුර පොවනවා. කවනවා. කැම ටික ළඟට දෙනවා. උන් ආරක්ෂා කරනවා. ඒ නිසා සතුන් ඡන්දයිතිය දුන්නොත් නම් මේක රැක ගන්න පුළුවන් වෙයි. දැන් හැබැයි කාරණාවක් කිසිමත වුණා. දැන් ලෝක උරුමයක් විදිහට UNESCO නම් කරලා තියෙන මේ සිංහරාජ වනාන්තරේ මේ ලෝක උරුමය කියන අපි හඳුන්වලා තියෙන සුවිශේෂී නාමය නැත්තම් මේ ලබා දෙන තියෙන සුවිශේෂත්වයෙන් නැති වේවිදෝ කියලා ප්‍රශ්නයක් ආවා. ඔය ප්‍රශ්නේ අපි යොමු කළා සමස්ත ලංකා වනජීවි නියාමක සංගමේ නිලධාරින්ගේ සංගමේ සභාපතිවරයා NIW පීරිස් මහත්මයාට. මොකක්ද මේ ලෝක උරුම ලයිසෙන්ස් ඉවත් කරනවා කියන කතාවක් තිබෙන්නේ? ඉංග්‍රීසියෙන් කියන යෝජනා කරලා තියෙනවා, අනුතරගීමක් කරලා තියෙනවා මේ සිංහරාජ අඩවිස්න අද දෙන්න සිංහරාජෙන් ඉවත් කළොත් මේ ලෝක උරුම ඇතර මතම අයින් කරනවා කියලා සිංහරාජ අනාන්තරය. එම් නිලවශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවාද UNESCO විසින්? අපිට දැනගත්තා ආකාරයට එවන් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ නිසාමයි සිංහරාජෙන් අලි ඉවත් කර නොකරන මතපිට දැන් ජනාධිපතිවරතුමා විසින් මේකත් නිකුත් කරලා තියෙනවා. අපි දන්නවා කරුයි. ලෝක උරුමයක් වෙන වෙනත් ආද ගොඩාක් බලපානවා. අල් දෙන්නේ නිසා ලෝක උරුමයක් වෙන්නේ සිංහරාජන්තරය. හැබැයි ඒ වශයෙන් විශේෂභාවය සහ එහෙට වටනා කරන පදනංගද ලෝක උරුමයක් කරලා තියෙන්නේ. ගැටලු තියෙන්නේ ලෝක උරුමයෙන් සතුට ඉවත් කිරීම ගැන ගැටලුවක් වෙයිද? ලෝක උරුමයක් තුලසිත සතුට ඉවත් කරනවා හෝ රාජ්‍ය සභාවේ බලල්ලා ඉවත් වීම කියන එක වරදක් කියලා කරනවා. ඒක මිසුදුසු ක්‍රියාවක් කරනවා තමයි මම හිතන්නේ ඒක තියෙන ආරම්භ තියෙන්නේ. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගලා විෂයභාර අමාත්‍යවරුන් සහ විෂයභාර නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පැතිකඩ ගත්තොත් එමේ ඉතාම කනගාටුදායක තත්ත්වයක ඉන්නේ. මොකද හේතුව තමයි දැන් අපි දකින්න ලැබුණා මේ අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යවරයා මේ අමාත්‍යංශයට පත් කරනකොට ප්‍රධාන වශයෙන්ම සඳහන් කරේ විද්‍යාත්මක පදනමක් මත මේ අමාත්‍යවරු පත් කිරීමක් සිද්ධ කරනවායි කියලා. නමුත් ගැටලුව වෙලා තියෙන විද්‍යාත්මකව පත් කරපු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අවිද්‍යාත්මකව එහෙම නැත්නම් මන්දික බුද්ධික ලෙස කටයුතු කිරීමේ ක්‍රියාවලියෙන් තමයි මේ ප්‍රශ්නේ තවදුරටත් වර්ධනය වෙන්නේ.
ඒකට හේතුව තමයි මේ විදිහට විද්‍යාත්මකව කට කරපු අමාත්‍යවරුන් නම් ඒගොල්ලෝ විද්‍යාත්මක ලෙස කටයුතු කරනවා නම් මේ ප්‍රශ්නේ මේ ආකාරයෙන් මහා ජාතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න හේතු සාධකයක් ගොඩනැගෙන්නේ. මොකද හේතුව තමයි මේ සිංහරාජ්‍ය අලියපුම් දෙදෙනා මේ විදිහට විවිධ හේතුන් මත ඒ අවට ජනතාවට බලපෑම් එල්ල කිරීමට හේතු සාධක හොයා බැලීමකින් තොරව, එහෙම නැත්නම් මේ පිළිබඳව හරි විදිහට විද්‍යාත්මකව අධ්‍යයනයට ලක් කිරීමකින් තොරව, එහෙම නැත්නම් නිසි පරිදි ඒ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා තීන්දුව తీරන ගැනීමකින් තොරව මේ සතුන් දෙදෙනා ඉවත් කිරීමට පමණක් තීන්දුව తీරන ගැනීම තමයි මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් උඩුදුවන්න ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙලා තියෙන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම මේ ප්‍රශ්නේදී හඳුනා ගැනීම අවශ්‍යයි මේ ප්‍රශ්නය මතුවෙන්න බලපාපු හේතු සාධක. ඒ කතා කරේ සජීව චාමිකර මහත්මයා පරිසරවේදී විදිහට. දැන් අද අපි කතා කරන්නේ FM බැලුම්ගලින් මේ අලි ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා වෙනකොහෙවත් නෙවෙයි සිංහරාජේ අලි දෙන්නෙක් සම්බන්ධ ප්‍රශ්නේ මේක ලංකාවේ ප්‍රශ්නයක් බවට දැන් පත් වෙලා තිබෙනවා. දැන් චාමික මේ වනාන්තරයේ ඉන්න අලි දෙන්න නිසා අවට ඉන්න ගම්මුන්ට නැත්තම් දීපල වලට හිරිහැර තියනවා කියලා සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. දැන් මෙච්චර කාලයක් තිස්සේ ඉඳපු අලි ඇතුන්ගේ ගහනේ එන්නේ නඩුවල දැන් දෙන්නෙක් විතරයි ඉන්නේ. දැන් මේ දෙන්නවත් මේ අපි හොඳට අවබෝධ කරගන්න කාරණා තමයි වනාන්තරයේ වන සතුන්ගේ. මේක අපේ නෙමෙයි. අපේ දැන් මේ අපි දැන් ගෙවල් දොරවල් හදාගෙන අපි පාරවල් හදාගෙන අපි මේ තාක්ෂණික වශයෙන් දියුණු වෙලා කාර්මික වශයෙන් දියුණු වෙලා අපි වෙනම පැත්තකට අපි යන්නේ. හැබැයි මේ වන සතුන්ට වෙන් වෙලා තියෙන වනාන්තරය ඒ සතුන්ට නැති වෙන මොකද කැලේ ඉන්න සතුන්මයි මේ වෙනදකට අරන් යන්න හදන්නේ. ඔව්. මොකද දැන් මෙහෙම කරන්නත් පුළුවන්. දැන් යාල කැලේ ගත්තොත් එහෙම වුණා. උදාහරණයකට දැන් යාල කැලේ ඉන්න දිවියා හරි නැත්තම් මේ වන සතුන් මුවාව කනවා. ඔව්. ඒ නිසා දැන් මුවාගේ ජීවිතේ තර්ජනයක්නේ. එහෙම කියලා මේ ඉන්න දිවියන් වෙනදකට අරන් යන්නත් පුළුවන්. දැන් ඉතින් ඔන්න ඔය වගේ ප්‍රායෝගිකව කරන්න කිව්ලා මේ වැඩ අමාරුයි දා ගන්න හොඳ නැහැ. ඔව් අනිත් කාරණාව තමයි දැන් ඒ උදාහරණයටම බොහොම ළඟින් යන උදාහරණයක් කියන්න පුළුවන්. දැන් මිනිස්සු සියදිවි හානි කරගන්න එක එක ක්‍රම භාවිතා කරනවානේ. සමහරු පයින්නෝ කෝච්චිය. එතකොට කෝච්චිය නවත්තලා වැඩක් නැහැනේ. අපි කියන්නේ මිනිස්සුන්ගේ ඒ මානසිකත්වයෙන් නැති කරන්න ඕන. එතකොට දැන් ඔය සමහර අවස්ථාවලදී එල්ලිලා මැරෙනවායි කියලා කියනවානේ. එතකොට දැන් කඹ නිෂ්පාදනය කරන එක එතකොට කොහොම ඕල් නවත්තන්න නෙවෙයි ඕන කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ ඒ කියන තැනට ඒ මානසිකත්වයේ පත් නොවෙන එකට තමයි වග බලා ගන්න ඕනේ. දැන් චාමි කාලාන්තරයක් තිස්සේ මේ අලි මිනිස් ගැටුමක් කියලා කතා කරනවානේ. මොකද අලින්ට ඉන්න තියෙන වනාන්තර ප්‍රදේශ වනසතුන්ට ඉන්න තියෙන වනාන්තර ප්‍රදේශ මිනිසා විසින් විවිධාකාරයේ ක්‍රම වලින් ආක්‍රමණය කරනවා. හැබැයි සතුන්ගේ තියෙන චරයලටවන් ඔවුන්ට වෙනස් කරගන්න හරි අමාරුයි මේ මිනිස්සුන්ගේ තියෙන දරදඬුකමත් එක්ක. හැබැයි අලින්ගේ තියෙන චරයලටවන් ගැන අධ්‍යනය කරපු මිනිස්සු කියන කතාව තියෙනවහන්න. ඇත්තම වෙලා තියෙන්නේ දැන් අලි ජීවත් වෙච්ච ප්‍රදේශ බොහෝ දුරට අපි දැන් ආක්‍රමණය කරලානේ. ඒ නිසා ඇත්තම දැන් අපේ ගම්වලට හැමදාම දැන් මේ කතා කරන වෙලාවෙත් අලි වෙලියම ඇහෙනවා. හැබැයි ඒගොල්ලෝ යන්නේම ඇත්තටම දැන් ඒගොල්ලෝ එදා ඉඳලම ගියපු පාරවල් ටික තියෙනවනේ. ඒ වගේන් තමයි. එතකොට ඒ වගේ බොහෝ දුරට එක්ක අපි වගා බොන්න හදලා වගා කරලා. එහෙම නැත්තම් නිවාසෙදි කරලා. එතකොට ඒගොල්ලොන්ගෙන් අනිවාර්යෙන් ඒ කියන තැන් වලට හානි වෙන ප්‍රවණතාවය වැඩි. දුවක්කු පාවිච්චි කරමින් අලින්ට නිතර කරදර කරන මිනිස්සු ඉන්නවනේ. අපිට තියෙන අත්දැකීමත් එක්ක ගත්තාම අනිවාර්යෙන් ඉතිහාසෙ තියෙන ගොඩක් අත්දැකීමත් එක්ක ඒගොල්ලොන්ට කොයි වෙලාව අවුරුදු ගාණක් බලන් ඉඳලා කොයි වෙලාවක හරි ඒගොල්ලොන්ගෙන් හානියක් වෙලා තියෙනවාමයි. මේ මගේ පෞද්ගලික අත්දැකීම් ගොඩක් කියන්නේ. අලිමිස් කියට මේ භයානකම තත්ත්වයක් කියන්නේ. මිනිස්සෙක් අපේ පැත්තේ බහුලව කරදර කරපු මිනිස්සෙක් ඉතියා. බලය ටිකක් වැඩිපුර තියෙන මිනිස්සෙක්. නමුත් හැබැයි අවසාන උනේ දැන් එයාට අලියෙක්ගෙම තමයි ජීවිතේ හානි උනේ. වෙන දෙයක් ඕනේ අවසානට ඒකල්ලි වෙලා අවසන්පත්ු සිද්ධ වෙලා ඒක සෝහනක් විදියට දැන්න. සෝහනක් ඇදුවා. එතකොට ඒ සෝහනත් අවසානට රැක අලිහාන්චුවක් ඇවිල්ලා පාගන පොඩි කරගන්න. දැන් චාමික මිනිසා කියන්නේ මනසින් උසස් පුද්ගලයා කියනවනේ. හැබැයි අලියා කියන සත්‍යය ගත්තාට පස්සේ ඔහුත් මනසින් ඉහළ වටිනාකමක් තියෙන කෙනෙක්. මොකද හොඳ බුද්ධියක් තියෙනවා. නැත්නම් හොඳ මතකයක්, හොඳ අවබෝධයක්, කල්පනාවක් තියෙන සතෙක් විදිහට තමයි හඳුන්වන්නේ. දැන් මොකද අපේ රටේ තියෙන ආගමික උත්සවවලට බොහොම වන්දනීය ආකාරයෙන් මේ අලියාගේ කතාව අපි භාවිත කරනවා. හැබැයි වනාන්තරයට ගියාට පස්සේ නැත්නම් මේක වල් අලියා. නැත්නම් මේක පහුගිය කාලේ නම වෙනස් කරා මේක වනාලිය වෙන්න ඕනේ කියලා. දැන් මේක ලොකු වණයක්. නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක්, තුවාලයක් බවට පත් වෙලා තියෙන සත්‍යයක් තමයි පේන්න තියෙන්නේ. ඔව් ඒක සත්වෙදින් එහෙම පරිසරවේදින් එහෙම කියන කතාව තමයි මේ අලියාගේ ආහාර ගැනීමේ රටාව සහ ඒ යන එන ගමන් මාර්ගය ඒ චක්‍රානුකූල ගමන් මාර්ගයක් තිබෙන්නේ රංගන. එතකොට මේ පරිසරවේදින් කියන කතාවක් මේ කියන්නේ. එතකොට දැන් ඒ මාර්ගය යන මාර්ගය ආක්‍රමණය කරලා මිනිස්සු ඉදිකිරීම කරාට පස්සේ නිවාසය හැදුවට පස්සේ තමයි අර ගෙවල් කුඩු කරා කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල් වෙන්නේ. මොකද අර ඒ සුපුරුදු මාර්ගයේ අලියට ගමන් මාර්ගයක් විදිහට භාවිතා කිරීමේ පුරුද්ද තියෙනවා. දැන් චාමි කිව් විදිහට මේ වනාන්තරය මිනිසා විසින් ආක්‍රමණය කරලා ඔවුන්ගේ කලාපවල අපි මේ නිවාසෙ ඉදිකිරීම හෝ වෙනත් සංවර්ධන වැඩ කරලා වගා කරලා මේ කඩිදුනි සතර මේ ප්‍රශ්නේ. හැබැයි ඊට එහා දේවල් ටිකකුත් වනාන්තරයේ ඇතුළේ සිද්ධ වෙනවලු. ඊකට පිළියම් යොදා නැතුව උත්සාහ දරනවා මේ සතාව මේ පරිසරයෙන් ඉවත් කරන්න. මොකද මේ ක්‍රියාවලීන් වල යෙදිලා ඉන්න කණ්ඩායම් කීප
දෙන එක විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මන්ත්‍රීවරයාත් එක්ක කටයුතු කරන තව කීප දෙනෙක් ඉන්නවා. ඔය කණ්ඩායම් පිට ඍජුවම මේ ක්‍රියාවලිය නිරත වෙලා ඉන්න පුත්කලයේත් එක්ක සම්බන්ධයි. ඉතින් ඔවුන් විසින් කරන ක්‍රියාවලිය තමයි ජනතාවගෙන් ඔවුන් එක්ක මේ ජාවාරම් කටයුතු නිරත වෙලා ඉන්න ජනතාව උටිගන්වමි. මේ අලි දෙන්නව සිංහරාජයෙන් බැහැර කිරීම සඳහා ලොකු උත්සාහයක් කරනවා. ඒ හින්දා තමයි මෙතන පැහැදිලිවම සඳහන් කළේ මේක මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ ත්‍රිපත් කිරීමක් නෙමෙයි. එහෙම නැත්නම් ඒ ජනතාව කැමති නැහැ මේ සතුන් දෙදෙනාව මේ වනාන්තරයෙන් බැහැර කරන්න. මොකද ඔවුන් දන්නවා මේ සතුන් දෙදෙනා තවදුරටත් මේ වනාන්තරයෙන් බැහැර කරොත් එහෙම මේ ජාවාරම් තවදුරටත් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා තමයි මේ ජාවාරම් වල නිරත වෙලා ඉන්න කණ්ඩායම් කියන එක තම පැහැදිලිව සඳහන් කළේ. සාමික අපි දන්නවා වන සංරක්ෂණ කලාපයකට නැත්නම් වන ජීවී එකෙන් පාලනය වෙන කලාපයකට සාමාන්‍ය මිනිස්සෙක් දරකඩා ගන්න ගිහිල්ලා නඩු පවරපු අවස්ථාවල ඕන තරම් ඉතිහාසයේ තියෙනවා. හැබැයි මෙන්න සිංහරාජයේ වගේ අපේ ලෝකුරුම රක්ෂිතයක් තුල විවිධාකාර ජාවාරම් කරන පුජ්‍යලයෝ ගිහිල්ලා තියෙනවා වගේ මේවට දේශපාලන රැකවරණේ තීරණය කියලා කියවෙනවා. දැන් මෙතනදී නාමිකවම චෝදනා කරා ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලත් දන්නවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන විවිධ ජාවාරම් වල සම්බන්ධ පුජ්‍යලයෝ කියලා. අපිට එහෙම නිසා ඒ කතාව නිකන් අතහරින්න බෑ. අපි එතුමගෙන් අහන්න එපා. අනිවාර්යයෙන්ම එතුමන්ට කියන්න කාරණාවක් ඇතිනේ. දැන් මේ ඇතුලේ මැණික් ජාවාරම් විවිධ දව ජාවාරම් කරන්න ඉන්න උදවිය තමයි අලින්න ගම්වලට පන්නන්නේ කියලා කතාව කියනවා. මේ කතාව තුමා පිළිගන්න එකයිද? මම නම් එහෙම දෙයක් දන්නේ නම් හරියටම නෑ. හැබැයි ගමේ පෙළක්කෙන් මෙහෙම කතාවක් කියනවා. මේ අලි දෙන්නා කැලේ ඇතුලේ ඉන්නවා කියලා හිතන් කිව්වහම කිසිම මිනිහෙක් කැලේට නිකන් බෙහෙතක්වත් හොයන්න යන්නේ නෑ. එතකොට ගමේ මිනිස්සු කැලේට යන එක නතර වෙනවා මේ අලි දෙන්නා ඉන්න කොට. එතකොට ජාවාරම්කාරයන්ට ඒක අස්සේ සජදහනක් වෙලා තියෙනවා කියලා තමයි හුඟක් දෙනෙක් කියන්නේ. මොකද ගහක් කපන මිනිහට කැලේට මිනිස්සු බෙහෙතක් හරි හොයන්න ගියොත් තමයි අහුවෙන්නේ. අලි දෙන්නා ඉන්නවා කිව්වහම සාමාන්‍ය මිනිස්සු කැලේට නිකන්වත් යන්නේ නෑ. ඒක නිසා මේ ජාවාරම්කාරයින්ට ඕන වෙලා තියෙන්නේ කචුපිය කොන්න හරි ගස් කපන ඒගොල්ලන්ට හරි මේ අලි දෙන්නා සිටියොත් තමයි ඒගොල්ලන්ට මේ ඇතුලේ රජදහනක් කරගන්න පුළුවන් කියන අදහස කියනවා. මම දන්නේ නැහැ සිංහරාජ මේ ඇතුලේ කොහොම මැණික් කපනවද කියලා හිතා. ඒක නිසා බොහෝ දෙනෙක් අහුවහම කියන දේ තමයි අලි දෙන්නගෙන් ඒගොල්ලන්ට රැකවරණයක් තියෙනවා කියලා. පරිසර වේදින්ගේ චෝදනාවක් තියෙනවා මේ තොරතුරු සම්බන්ධයෙන් ඔබතුමත් දැනුවත් ඔබතුමාලා කණ්ඩායම් පවා මේ ජාවාරම් වල විවිධාකාරයේ සම්බන්ධතා තියෙනවා කියලා. නෑ. ඔබතුමාලා අහලා බලන්න මේ ප්‍රදේශයෙන් ගිහිල්ලා කවදාවත් කසිප්පු හරි ගස් කපන හරි හොරෙන් පතල් කපන ඒගොල්ලන්ට සහයෝගයක් කිසිම විදිහකවත් දෙන්නේ නෑ. ඒවම එදායින් නම් අපේ ආණ්ඩුවක් තියෙන කාලේ දිවල නෑ. ආණ්ඩුවක් නැති කාලේ දිවල නෑ. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුම්ගලා දැන් අපේ තේවතුල කොහෙවත් අලි නෑනේ. ඒ දැන් සුද්ධෝ උඩරට හිටපු අලි ටික මරන්න පටන් ගත්තේ ඒකත් එක්ක. කෝපි තේ ඒවත් එක තමයි මරන්න පටන් ගත්තේ. රැවිලි භෝගවලට වෙන හානියත් එක්ක. සම්පූර්ණ උග්ගහක් දැන් මේ අවුරුද්දේ කැඩුවත් ලබන අවුරුද්දේ ආපහු හැදෙනවා. ඕනනම් හිටවන්න හරි පුළුවන්. තේ ගහක කැපැසිටි එක එහෙම නෙවෙයිනේ. ඒක හරියට පොල් ගහක් වගේ. දැන් පොල් ගහක් පෙල්ලුවොත් අවුරුදු 6ක් 7ක් යනවා ආපහු පළදාව තියෙන පොල් ගහක් හැදෙන්න. ඒතකොට දැන් උග්ගහක් කන එක ඒ දෙක අර නිකන් මැච් කරලා බලුවාම පස්සේ නිකන් ඒක ලොකු ඩැමේජ් එකක් නෙවෙයි. අර වගේ වගා කරන දෙන කට්ටිය එන්නේ දීර්ඝ කාලීන වගාවකට එන්නේ. ඒකට වෙන ඩැමේජ් එක අවම කරගන්න එකත් එක තමයි තියෙන්නේ. ඇත්තම කිව්වොත් එහෙම දැන් අපේ අර ඉඩම් මදිනම් කැලෑ මදිනම් සත්තුන්ට තියෙන කැලෑ ඒගොල්ලන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් යන්න පුළුල් කරන එක තමයි වඩා වටින. දැන් ඉතින් ඇත්තටම සෙච්චලාපි අලි දෙන්නා නම් සිංහරාජය කියන ලොකු කැලේටම ඉන්නේ. ඇත්තටම අලි මදි ඒ කැලේට. හැමදෙරු දෙන්නේ ක්‍රියාකලාප ගැන මොකද හිතන්නේ? ඒ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ නේ. ඒගොල්ලන් හොඳයි. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට උපදේශනය සපේන කණ්ඩායමේ අතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද හැමදෙරු කියන්නේ ඒ විෂය සම්බන්ධව කෙල පැමිණියක් නෙවෙයි නිතරම. ඒ ඒගොල්ලන්ට තියෙනවා ඒගොල්ලන්ගේ දැනුම පරාසයත් එක්ක ඒගොල්ලන්ට හම්බෙන ඉන්ෆෝමේෂන්ස් මත තමයි ඒගොල්ලන් වැඩ කරන්නේ. සමහර විට උපදේශන මණ්ඩලය ඒගොල්ලන්ගේ මීට වඩා සැලකිලිමත් විය යුතුයි රටේ සම්පත් සම්බන්ධව කතා කරනකොට. ලෝක උරුමයක් වෙච්ච සිංහරාජ වනාන්තරයේ ඉන්න අලි දෙන්නාව ඒ කලාපයෙන් ඉවත් කරලා වෙනත් ප්‍රදේශයකට අරන් යන්න උත්සාහයක් තිබුණා. ඒ උත්සාහය ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත මේ වෙනකොට නතර වෙලා තියෙනවා. නමුත් ඉදිරි තත්ත්වය කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි අවදානමක් විදිහට සඳහන් වෙනවා ලෝක උරුමයක් විදිහට නම් කරපු සිංහරාජයේ මේ ලෝක උරුම නම් ලැයිස්තුවෙන් ඉවත් වෙවිදෝ කියලා ගැටලුවක් තියෙනවා කියලා සාකච්ඡාවට බඳුන් වෙනවා. ඒක නෙත් FM බැලුම් ගලේ කතා බහ කරමින් හිටිය අපිට දුරකථනෙන් ඉන්නවා කතා කරන්න හිතවතෙක් අයිබෝවන්. අයිබෝවන් කියන්න ඔබතුමාගේ අදහස. මාත්‍යා මම දන්න තරමින් දැන් මම ලංකාවේ අලි ගැන ගොඩක් විස්තර දන්නවා. ඔය සිංහරාජේ මීට අවුරුදු 20කට විතර කලින් අලි 7 දෙනෙක් හිටියා. ඒ සිංහරාජේ විතර නෙවෙයි ඔය සිංහරාජේ රක්ෂිත ප්‍රදේශවවට තියෙන මේ කන්නලිය දෙතිය ගල නාකිය දෙනිය කියන ඒරියා එකේ කන්නලියේ මම දන්නවා හිටියා කියලා. මොකද මම S2කට දැකලා තිනවා. ඒ වගේම ඒ අලි 7 දෙනාගෙන් එකෙක් මේ කාගේ හරි මේ අතපසු වීමකින් මැරිච්ච ඔළුව අදටත් තියෙන උඩුගම පොලිසියේ මේ දැනටත් බලන්න පුළුවන්. නෝ මේ ඒ වගේ තත්ත්වයක් ඉදපු අලි සෙට් එක තමයි ওই අද දෙන්නට බැහැලා තියෙන්නේ.
ඒ දෙන්නට බෑපේකිනුත් අවසාන්ති සිද්ධ වෙන්නේ ඔය අලින්ගේ ඔයි දැන් මේ තීන මේ නොදැනුවත්කම නිසා අවසාන්ති දන්නේම නැතුව අපිට වෙන්නේ ලොකු වහානියක්. ඒ වගේමයි මේ දැන් අර අපේ මේ ඉන්න නිලධාරීන්ගේ සහ අනිත් අයගේ තීන නොදැනත් මේ ජනතාව පදිංචි කිරීමේ ක්‍රමවේදය නිසා තමයි අලි මිනිස් ගැටුම ඇති වෙලා තින්නේ පැහැදිලිවම. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට. දැන් චාමික, මේ වනජීවීක කලාපය තුළ නැත්නම් වන සංරක්ෂණ කලාප තුළ විවිධාකාරයේ මිනිස් ක්‍රියාකාරකම් වෙනවා. දැන් ওই විවිධ ජාවා ආරම් සිද්ධ වෙනවා කියලා කියුණා. දැන් ඉතින් ඒ සම්බන්ධයෙන් සොයා බලන්න අදාළ ආයතන නිලධාරීමේකට පත් කරලා තියෙනවානේ. දැන් එතුමන්ටත් වකිමක් කරන මේ රාජකාරිය හැරී ඉටු කරන්න. දැන් මේ අලි දෙන්නව අරන් යන්න වැඩිහත් වෙච්ච ඇමතිවරුන් අපි සම්බන්ධ කරන්න උත්සාහ කළා දවස් කිහිපයක් තිස්සේ. ඔවුන්ගේ සම්බන්ධීකරණ නිලධාරීන් හරහා ආරක්ෂක නිලධාරීන් හරහා අපි උත්සාහ කළා ඍජු සම්බන්ධ වෙන්න. නමුත් එතුමන්ලාව අපිට සම්බන්ධ කරන්න බැරි වුණා. මොකද අපි සාධාරණ වශයෙන් අපි උත්සාහ කළා. නමුත් එතුමන්ලට පණිවිඩ ගණනාවක් තිබ්බා. නමුත් ඒ පැත්තෙන් අපිට ප්‍රතිචාරයක් හරියට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අපි මේ ප්‍රශ්නයක් කියලා මේ ලෝකුරුම ලයිස්ට් වෙන ඉවත් වේද කියන ගැටලුව. ඒ නිසා අපි කතා කරා වනජීවී අමාත්‍යාංශයේ ලේකම්තුමාට. එතුමා තමයි APG කිත්සිරි මහත්මයා. එතුමාගෙන් මේ ප්‍රශ්න අපි යොමු කළා. ලෝක උරුම ලයිස්ට් එකේ ඉවත් කරන්න කියලා යෝජනාවක් ඇවිල්ලා තිනවා. එහෙම තර්ජනයක් තියෙනවා කියලා කිව්වා. ඒක මොකක්ද තත්ත්වය? ඔය කතන්දර ඔගේ ඇතුළේ අපි හදාගන්නේ නැවනේ දෙන්නේ කොහොමද යන්නේ? ඔතුමා දන්නවනේ ඉතින් මේ අපි ඉතින් මේ පොඩි ළමයිකුත් නෙවෙයිනේ මේ ඔක්කොම ඇවිල්ලා හදනේ වනේ මිනිස්සු. එහෙම නැත්නම් ලෝක උරුම සංවිධානයෙන් දැනගෙන මේ කාව නැවෙයිනේ අපේ කවුරු හරි කියලා එහෙම කියලා අපි කතා කරන ඔක ඇතුළේ තියෙන්නේ. එතකොට මම හිතන්නේ ඉතින් ඒකත් අපි ප්‍රයත් දෙමු සිංහරාජයා ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙල අපි අවුරුදු ගතයි පස්සේ එතන ඉන්නවනේ. එතකොට ඒකත් ආරක්ෂා කරනවා දැන් අලිත් ආරක්ෂා කරගෙන ඒ දැන් මිනිස්සු ගත්තා පස්සේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් බා දැන් ඇත්තටම ගත්තා පස්සේ අරිංගි ප්‍රශ්න ගත්තම දැන් අපිට දැන් ඊයේ වෙනකොට දැන් අපි නිලධාරියෙකුට පහර දුන්නානේ. පහර දිලා ඉන්න නිලධාරියෙකුට නැටුණානේ ඇත්තටම ගත්තම. එතකොට දැන් ඔය වගේ ලොකු ගැටලුවකුත් තියෙනවා. ඉතින් අපි බලනවා දැන් මේ දැන් අද වුණත් දැන් අපේ විශේෂ වැඩපිළිවෙළක් දැන් හදාගෙන යනවා. දරු එමත්තුමාගේ ඒ උපදෙස් අදින්ම අපි පාවිච්චි කරලා කරේලා කඩිනම ඉන්න ඔය වසරක් පුර වගේ යන්දිසි වැඩපිළිවෙළක් හදලා ක්‍රියාත්මක කරා. හොඳයි, දැන් ඉතින් වසරක් බලාගෙන ඉන්නකොට මේ අලි දෙන්නට මොකක් වෙලා තියේවිද? නැත්තම් ජාමික අපේ වන පද්ධතියට මොකක් වෙලා තිබේවිද? දැන් අලි දෙන්න ඉඳද්දී විවිධ ජාවාරම් කරන්න කට්ටිය වනයේට යන්න ඇතුළට යන්න බය නම් මේ යම් කිසි ආකාරයෙන් පාලනය වෙයි. එහෙමනම් මේකට විධිමත් සැලසුමක් සකස් කරන්න ඕනේ වනාන්තරයේ තවදුරටත් අලි ගහණය වැඩි කරන්න. මොකද දැන් කියවෙනවා මේ ඉන්න සත්තුන්ගෙන් ඉදිරියට තවත් පරම්පරාවක් බෝ වෙන එකක් නැහැ කියලා. ඉතින් එවැනි අවධානමක් තියෙනවා නම් ඉන් එහාට මොකක්ද කරන්න කියලාත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් නම් අපි තව ටිකක් අලි වැඩි කරන්න ඕනේ. හේතුව සිංහරාජය කියලා කියන්නේ අපේ ලෝක උරුමයක් ඇද තමයි නම් කළා තියෙන්නේ. දැන් ඔය එනසාල් අරකයි මේකයි වවන්න කට්ටිය එක එක්කෙනා වැවිලි සමාගම් වලට ඔය ඉඩම් දීගෙන යනවා. බෙදාගෙන යනවා වටේට. සිංහරාජයේත් ඔව් සිංහරාජයේ වටේ පරිවාර කැලෑ ටික. දැන් ඔය අලි ඉන්න හින්දා තමයි ගොඩක් ඒ වැවිලි සමාගම් වල කට්ටිය ඔතන ඉඩම් වලට එන්න කැමති. නැත්තම් පිටරට සමාගමක් කිව්වොත් එහම අපිට අක්කර 10,000ක් දෙන්න අපි මේව මොකක් හරි කරන්නම් කොහොන අපිට එකෙන්මනේ දෙන්නේ. ලංකාව ඉතින් අය කියන්න දෙයක් නැහැ නේ. ඉතින් අර ඒගොල්ලන් එන්න කැමති වෙලා තියෙන ඔය අලි හින්දා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඔය අලි දෙන්නට අවුරුදු 35 40ක් විතර නෑ වයස. ඉතින් ඒ කියන්නේ තව ඒගොල්ලන්ගේ ධාරිතාවට අවුරුදු 15ක් විතර නම් ඒගොල්ලන් ඉවරයි. මැරෙනවා. ඉතින් ඒ වෙනකොට පිබුරුපත් හදාගන්න පුළුවන් ඔය ඉන්න කට්ටියට ඉඩම් ටිකට මොකද කරන්න කියන එක. අරනම් අපි තව කීප දිනකට එන්න chance එක දෙන්න ඕන. අනම් හර්ඩ් එකක් හැදෙන්න අරින්න ඕන. එහෙම වත් එමේ කැලෑ ටික තව අවුරුදු ගානක් ඉතුරු වෙයි. ඒ කියන්නේ අර බහුජාතික සමාගම් වලින් ඉතුරු වෙයි. අනික තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් වියලි කලාපේ තියෙන ඉඩම් ඉතින් අපි අත්පත් කරගන්න සීග්‍රේ මිනිස්සු අත්පත් කරගන්න. එතකොට අර සත්තුන්ට තියෙන වපසරිය අඩු වෙනවා. සිංහරාජය කියන එක එක සති අලි එකෙක්වත් නැහැ කියලා හිතමු. දැන් අල්ලලා ගිහින් දැම්ම එකෙක්වත් නැති වෙනවනේ. එතකොට මේ වගේ මහා කැලයක් අපරාධේ සත්තුන්ට පරිභෝජන කියලා අලියා වගේ ලොකු සතෙකුට පරිභෝජන කරන්න හම්බෙන්නේ නැත්නම්. ඉතින් එහෙම බැලුවම පස්සේ ඇත්තටම මේ හර්ඩ් එකක් හැදෙන තරමට තමයි හොඳ. ඉතින් එහෙමයි අපි අර සමතුලිතතාවය හදාගන්න වෙන්නේ. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගලා සිංහරාජ ජීවත්වන අලින් දෙදෙනා ගම්වැදීම තත්ත්වයකට පත් කරන්න ප්‍රධාන වශයෙන්ම එහි හානිකර ක්‍රියාකාරීත්වයේ නිරත කණ්ඩායම් ගණනාවක් නිරන්තරයෙන්ම කටයුතු කරනවා. දැන් උදාහරණයක් ලෙස සිංහරාජ අඩවියත් එක්ක බැඳිලා තියෙන රක්වාන කඳුකරේ අඳපාන්නැල්ල කියන ප්‍රදේශයේ මේවන විට මහ පරිමාණයෙන්ම නීති විරෝධී ආකාරයෙන් මැණික් ගැනීම් කටයුතු සිදු වෙනවා. එතකොට මේ මැණික් ගැනීම් කටයුතු සිදු කරන පුද්ගලයෝ මේ නීති විරෝධී විදිහට මේ ක්‍රියාවල යෙදෙන පුද්ගලයෝ කරන්නේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන අලි දෙදෙනාව හැම වෙලාවෙම ගම්මාන වලට පවලවා හරිනවා. ඕන් විසින් කරන නීති විරෝධී ක්‍රියා ගැටලුවකින් තොරව සිදු කිරීම සඳහා ඒ විතරක් නෙමෙයි වල්ලපට්ටා ශාකය වනාන්තරයෙන් ඉවත් කිරීමේ කටයුතු වල නිරත
වෙලා ඉන්න ඒ වගේම දවජාවාරමේ නියත වෙලා ඉන්න පිරිස් කරන්නේ මේ ක්‍රියාවලියමයි. මොකද ඔවුන්ගේ කටයුතු පාදාවකින් තොරව සිදු කර ගැනීම සඳහා වනාන්තරයේ තුලදී ඒ සතුන්ව වෙඩි යැදීමේ එම නැත්නම් රකින්න පිපරවීම මගින් විවිධ ක්‍රමවේද භාවිතා කරලා ඒ සතුන්ව ගම්මාන වලට පලවා හැරීම සිදු කරනවා. එම නැත්නම් වනාන්තරයෙන් එළියට පලවා හැරීම සිදු කළා තමයි ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවල නිරත වෙන්නේ. ඊට අමතරව නීති විරෝධී ආකාරයෙන් මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලයෝ ගණනාවක් ඉන්නවා මේ සිංහරාජයේ තුල. ඔවුන් කරන්නේ මේ අලි දෙදෙනව සිංහරාජයේ වනාන්තර ප්‍රදේශයෙන් එළියට පලවා හැරීමක් කරනවා. මොකද ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ මේ අලි දෙදෙනා ප්‍රධාන වශයෙන්ම මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේදී ගෝඩා විදිහට හඳුන්වන මේ කැරල් වල බහලා තියෙන මේ ද්‍රව්‍ය පානය කරනවා. ඉතින් මේ හින්දා ලොකු ගැටලුවකට පත් වෙලා තියෙනවා මේ නීති විරෝධී ක්‍රියාවලිය දෙන පුද්ගලයන්. පරිසර වේදී සජීවි චාමිකර මහත්මයා ඒ විදිහට කතා කරේ. අද කතාව තමයි සිංහරාජයේ ඉන්න අලි දෙන්නගේ ප්‍රශ්නය දැන් අලි ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන නිසා. දැන් චාමික මේකෙදි විවිධ ජාවාරම් සිද්ධ වෙනවා කියලා කාරණා වනාවරණය වුණා. දැන් වනාන්තරයක් තුළ මෙවැනි ජාවාරම් සිද්ධ වෙනවා නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල වගකීමක් තියෙනවා මේ වනාන්තරයේ හිමිකාරීත්වයේ බාරකාරීත්වය දරන ආයතනයේ විදිහට. ඒ වගේම වනජීවීන් බලාගන්න ඉන්න වනජීවී දෙපාර්තමේන්තුව. වනජීවීන් බලාගන්න ඉන්න මේ මොකද? වනජීවීන්ව රැක බලාගන්න ඕනේ වනජීවී දෙපාර්තමේන්තුව වෙන්නේ. ආ නැත්නම් ඒ නිලධාරීන් වෙන් වෙලා තින්නේ වනජීවීන්ව බලාගන්න. නැත්නම් අපරාධකරුවෝ මේ කරන කටයුත්තට ඒක බලාගන්න නෙමෙයි. ඒක බලාගන්න නෙමෙයි. ඒක නැත්නම් ඒක බලාගන්න මේක නොදැක්ක වගේ ඉන්නත් නෙමෙයි. බලාගන්න නොදැක්ක වගේ ඉන්නත් නෙමෙයි. මේ දවලට සහයෝගී දක්වන්න නෙවෙයි. ඉතින් කාරණාව කෙසේ වෙතත් මේ ප්‍රශ්න යොමු කරන්න ඕනේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට APG කිත්සිරි මහත්තයන් ගැන ඇහුවා. සමහර ජාවාරම් කරන උදවිය ලී දව ජාවාරම් කරන්න මැණික් ජාවාරම් වලට කසිප්පු පෙරන් වගේ දේවල් වලට මේ කලාපයට එනවා කියලා. ඒ දේවල් පාලනය කරන්නත් යම් කිසි වෙනසක් ප්‍රයත්නක වෙනවද? ඒක දැන් මේ මෙහෙම එකක් තියෙනවා. දැන් මනජීවී කියලා නෙවෙයි මේක ඒ අරමුණක් එක්ක අපේ අමාත්‍යාංශිකපති කියන කාරණාව තමයි පළවෙනි කාරණය තමයි සත්තු ආරක්ෂා කරන වනජීවීන් ආරක්ෂා කරන පැත්තෙන් තමයි අපි අරමුණ යන්නේ. ඒකෝට ඒකත් එක්ක බඳිත් කතන්දර තමයි තියෙන්නේ. ඒකෝට දැන් ඔය කියන මේ සුවපත් වල යන ඔය කතන්දර වල තීවිල හරින්න යන කතා දිහා බලපුවාම ඒ තවත් වෙනම මේ ආරක්ෂාස වලින් බලිය යුතු දෙයක්. ඒක ඉපැත්තෙන් බලයි. ඒක කියන්නේ හැබැයි මට තේරෙන විදිහට ඔය කතාව ගොඩක් ඉස්සරහට ගෙනාවට ඇත්තම මේ වැඩ පිළිවෙල යන්නේ මිනිසුන්ගෙන් අහලා නැත්නම් ඒක කරන්නේ මඩ නෙවෙයි මේ යන්නේ. දැන් සමහර කට්ටිය කියන්නේ කැලෑ කපන වුණුයි, ගස් කපන වුණුයි, ඈ හොරුයි මුන් එක සම්බන්ධ වෙලා මෙහෙම එකක් කරනවා කියලා වගේ අදහසක් කියන්න හදන්නේ. දැන් වනජීවීන්ව බලාගන්න ඉන්නේ මනුජීවීන්නේ. අන්න ඒ මනුජීවීන්ගේ මනුස්සකම තියෙන්න ඕනේ. දැන් සත්තුන්ගේ තමයි ගොඩක් දුරට අපි බැලුවහම රටේ ජනතාව දකින්නේ මනුස්සකම තියෙන්නේ කියලා. මිනිස්සුන්ගේ ඒකම නෑ, වනකම තමයි තියෙන්නේ කියලා තමයි කියන්නේ. හැබැයි දැන් අපි කියන්නේ මේ සිංහරාජයේ මේ මතුවලා තියෙන අලි ගැටලුවට ඇත්තටම විසඳුමක් අවශ්‍යයි. එය ස්ථිරසාර විසඳුමක් විය යුතුයි. මේ කියන අලින්ට සතුන්ට අසාධාරණයක් නොවන විදිහ. දැන් චාමික මේ පිළිබඳව පෙනී හිටින කතා බහ කරන පරිසර වේදින් සහ මේ විශේෂින් ක්‍රියාකාරීකම් නිතර සඳහන් කරන කාරණාව තමයි අදාළ බලධාරීන් නොවුනත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වලට සහභාගී කරගන්න. නැත්තම් සංවාද වලට නම් ඒත් එන්න. නැත්තම් මේ ප්‍රදේශවල ගිහිල්ලා ශේෂ්ඨ චාරිකා ගිහිල්ලා මේ අස්නිසි අධ්‍යයනයන් කරලා අදාළ ක්‍රියාමාර්ගයන් ගන්න. එකපාරම අදහසක් ආව හැටි ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒකට ඉහළින් නියෝගයක් ඇවිල්ලා කරගන්න බැරුණාට පස්සේ ඒ ගැන ආරෝපකින් අමනාපයකින් මේ කොහොම හරි කරන්න ඕනේ කියලා මේ දනබර මානසිකත්වයෙන් මේ දේවල් කරන්න යනවා නම් එතන ප්‍රායෝගික ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඔව් වනජීවී මානසිකත්වයක් තියාගන්න හොඳ නෑ ඉතින් නිලධාරින් නේද? ඒ නිසා මේ සම්බන්ධයෙන් ඇත්තටම විශේෂ අමාත්‍යවරුන්ට වඩා වගකීමක් අපි දකිනවා රාජ්‍ය නිලධාරියා හැටියට අමාත්‍යංශ ලේකම්වරයා. මොකද අමාත්‍යවරුන් කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. මොකද එක විශේෂක ඒ විශේෂ පරතරට ගිය උදවියට මේ අදාළ විෂයන් හම්බුණා කියලා අපිට ප්‍රායෝගිකව කොයි පැත්ත බැලුවත් හොයාගන්න බෑ. විද්‍යානුකූල පදනම් මත අමාත්‍ය දුර දෙනවාය කියලා කිව්වාට ඒක සමාජයේදී බැහැලා බැලුවට පස්සේ මොනතරම් විද්‍යාත්මකද කියන කාරණාව මේ වෙනම කතාවක් බහ කරන්න ඕනේ කාරණාවක්. ඔය ඩීල් එකක් නේක. ඒකට කියනවා පොලිටිකල් ඩීල් එක කියලා. මේ කියන්නේ මහ ජනතාව. දැන් අද වෙනකොට වර්තමානයේ විශේෂ බාර අමාත්‍ය සරත් පොන්සේකා මහත්මයා සහ අදාළ රාජ්‍ය නිලධාරීන් මොන වගේ ස්ථාවරයකද ඉන්නේ කියලා දැනගෙනම අද අපි net එකෙන් බැලුම් ගලින් සමුගෙන යනවා. සුබ දවසක් මම රංගන. මම චාමික. අද වෙනකොට මම මගේ අදහස තියෙන්නේ අවස්ථාවක් තියෙන්නේ දැන් ඒ ප්‍රදේශෙක තියලා ඔයාලා දෙන්න ආරක්ෂා කරනවා. ඒ තැන තමයි ඉන්නේ. සීමාවක් වැටමායමක් දාලා එහෙම පොතු කරලා තියන්න වගේද? එහෙම නැහැ. එහෙම එකක් තමතුමාගේ අදහසේ නැහැ. අපි පොඩ්ඩක් බලමු තව පොඩ්ඩක් ඉස්සරහට ඉඳ දීලා අපි වැඩ පිළිවෙල හැදෙනකොට දැන් අපි දැන් මේවා දැන් අදත් මේ රැ වෙනකම්ම මේ ඔය අලි මේ මිනිස් කැටුමත් ලොකව වැඩ පිළිවෙලක් තමයි අපි මේ ඉස්සරහ අරගෙන යන්නේ. එහෙනම් ඒක කතා කරලා යතුනවා. එතකොට මේ වැඩ පිළිවෙල හැදීගෙන එනකොට ගොඩක් ආරක්ෂා කර කර ආයන්නේ ප්‍රායෝගික තත්ත්වයට යනවා වැඩ පිළිවෙලවල්. හැබැයි කර
කරන වැඩ පිළිලබ්බවට තමයි පත් කරගන්න බලන්නේ. එකපාරම වෙන තැනකට අරගෙන යන්න වගේ ඉදිරියටින් වෙන එකක් නැහැ නේද? ඒ අදහස් ඉස්සරහා කාවනේ අපි දැන් මේ එකක් කෙනෙක් නැහැ මගේ අදහස. Janata Sevayaka, dedicated to serve the people.